strip ceiling එක එක පාටින් මුළු ලෝකෙටම colors පෙන්වන්න. දැන් අපි එක ඕවර් එකක 1 ඕවර් මැච් එකක් ගහන්න යන්නේ බෝල් 6ක. හරි. හරි? හරි. එතකොට අපි බලමු මේ මැච් එකේ කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. ශෙහානිද මමද කියන එක අපි තීරණය කරමු. මැච් එකෙන් පස්සේ අපි ටොස් එක දාමුද? හරි, දාමු. හරි? හරි. කියන්න. මොකක්ද? ටේල්. ඔබ තරගේ කාසිය වාසිය ජයග්‍රහණය කරනවා දැන් ඔබ තීරණය කරනවාද පන්දු යැවීමට හෝ එහෙම නැත්නම් ඔබ දැන් මොකද්ද මේම කරන්නේ පන්දු යවනවා ඈ පන්දු යැවීම පන්දු යැවීමට තීරණය කරනවා ශෙහානි එහෙනම් අපි බලමු ජයව කවුද ජයග්‍රහණය කරන්නේ කියලා හරි රයිට් දැන් මේවි මෙහෙමයි උත්කර්ෂවත් ඒ වගේම අභියෝගාත්මක තරගයක් තියෙන ඉතින් මේ තියෙන්නේ ෆ්‍රී හිට් එක තියෙනවා ලකුණු 3 අර පැත්තේ තියෙනවා ලකුණු 1 2 3 නෝ බෝල් වයිඩ් එතකොට අවුට් එක ඔක්කොම මේ 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 තියෙනවා මේවට ගැහුවම තමයි ශෙහානි අපිට ඒ ගන්න දැන් අපි කිව්ව 6ට වැදුනා කියලා බෝඩ් එකට බෝලේ අපිට ලකුණු 6ක් හම්බ වෙනවා වයිඩ් එකට ගියොත් එහෙමයි ෆ්‍රී හිට් එකට ගියොත් එහෙමයි අවුට් එකට ගියොත් එහෙමයි මොකද සීමිත ඉඩේනේ වදන්න පොඩි තැනකනේ අපි දෙන මේ ක්‍රිකට් ගහන්න සෙට්ලා ඉන්නේ හරි පටන් ගමු එන පටන් ගමු දෙයනේ කියලා හරි ඒක 1 2 3 start ආ හයයි 3 හයයි 3ත් වතුන එන 6යි 3යි 9යි හයයි ලකුණු 6ක් ලබා ගනිමින් පේශල මනෝජ් තමන්ගේ ලකුණු හරි හම්බුනා එක ක්‍රස් කිරීම ආරම්භ කරනවා මේ වෙලාවේදී ශෙහානි කහඳවල නැවතත් මාලිගාවත් අන්තයේ සිට ඔකේ වයිඩ් ඒ කියන්නේ ලකුණක් ලැබෙනවා ඒ වගේම තව පන්දුවක් ලැබෙනවා හරි හරි මම 7යි බෝල් එකයි 3යි 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 7යි 3යි කීයද 10 10යි ලකුණු 10ක් ලබා ගනිමින් තරගයේ පන්දු 2යි ලකුණු 10යි. කොහොමද දන්නේ මම ඔයාලට අර කිව්වේ 33ට 80ක් ගෙවුවා කියලා දැන් තේරෙනවනේ. කොල්ලා කොහොමද කියලා. බලමුකෝ බලමුකෝ තව පොඩ්ඩක් ඉස්සරහට යන්න දෙනවෝ. 2යි 13යි. දැක්කනේ. මේ ඔයාලේ මේ පැත්තට ගහන්න පොඩ ගහන්නද කියලා. මේ පැත්තට නේද කොයි පැත්තටද කියලා ලකුණු ගන්න පැති වලට එපා ගහන්න. හරිනේ මේ තව වටේ වටේ තියෙනව නෑ මතරම්. වටේ වට ගහන්න නෑ ලකුණු වලට ගහන්න. රයිට්. लखनऊ मुलु गेदरम एक पंदु आर एक दी लकुनु विसितुना वाट तीनो विसे हतर का इलाक्य अक्षयानी हरी बलमु ලකුණු 6ක් ලබා ගන්නවා නෑ නේ මෙතනට වැදුනේ වයිඩ් නේ මෙතනට වැදුනේ වයිඩ් 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 කියන්නේ ඔයා ලකුණයි වයිඩ් 6 වයිඩ් නෑ වයිඩ් වයිඩ් ලකුණයි බෝල නැහැ රයිට් ඕ 6 ලකුණු 6ක් ලබා ගන්නවා අහයි නේ බෝලේයි ලකුණු 7යි එතකොට 23ක් ගහලා දිනනවා ඔයා 18ක් ගහන්න ඕනේ. හරි හරි හරි. නේද? හරි හරි. 17යි නේ? ඔව්. 2යි. නෑ වයිඩ්. 2යි. 2යි. ඔකේ. 9යි. හරි. එතකොට බෝල ගිය දැන් 2යි. බෝල 2යි.
ලකුණු 9යි. හරි. ඔකේ. බහි වගේ මැච් එක. නේ. 6. ලකුණු 6ක් නේ. 6. හයයි. මෙතනද වැදුනේ? ඔව්. නැහැ නැහැ. මේ මෙතනද වැදුනේ. 9යි 6යි කීයද? 15යි. හරි. දැන්. බෝල 3යි. ලකුණු 15යිනේ. අම්මා. ඉතින් බෝල 3ට වහ ගහන්න ඕනේ. කීයද? කියන්න බලන්න. කීයක් ගහන්න ඕනද? අමුත් යන. දැන්. හා? දන්නේ නැහැ. දාන්නකෝ. දාන්නකෝ. අතක් සිදුන වෙන්න. ඔව්. එතන 3යිද? මැදර වැදුනේ. 1යි කියලා ගමු. හා? එතන බෝඩ් එක නෑ 1යි. ලකුණයි. ඔයා ලකුණ මාරු කරලා. 10යි. හරි. 19 නෑ. ඔයා කීයද කියවේ? 16යි. 16. 16. හරි. 1 1 16. හරි. බෝල 4ක් ඉවරයි. මේ 5. පරිදි වගේ. 6 6. හරි. 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 15 6. 16 6. කී? 20. හා? 20. 22. 22. 3යි වගේ. හරි. දන්න. 6 හරි 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 ශියානි මේ වෙලාවේදී ජයග්‍රහණය කරනවා ශියානි වදන්නෝනේ මේ වගේ තැන්වල මට කොහොමත් හරි අමාරුයි ක්‍රීඩා කරන්න ඉතින් අපි දකින්නවා සමහර වෙලාවට ඔය වගේ දේවල් වෙනවා ඔය වගේ අනිමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා වෙලා තියෙනවා ලෝකේ බොරු දේව කියවන්නේ පා බොරු දේව කියවන්න මම වින් කරා පරාජය බාරගත්තා පරාජය අපි බාරගත්තා ගේ මං කිව්වේ නෑ මෙහෙමයි ශියානි මේ වගේ හැණි මේ මේ වගේ නිකන් පොඩි මැච් වල අපි ගහන්නේ නැහැ අපි ගහන්නේ ලොකු මැච් වල. හරි ඕන මේ පොඩි තැනක පොඩි කින පොඩි තැනක ගහ ගන්න බෑ කියලා කියන්නේ තේරුම්ම නැහැ. නෑ 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 ලොකු පිච් වලට ආවට පස්සේ ඒක එහෙම කරනවා. ඉතින් අපිට දැන් මෙහෙම නිකන් ඕම දාලා හුරතල් කරලා පුරුදු නැහැ. හරි අපිටත් පුළුවන්. හරි හරි මරු. අපි ශේහානිට සුබ පතන ගම. මරු නේ ශේහානි. වදින්න. ඊළඟ පාර බලන්න කොල්ලගේ බැටින් කොහොමද කියලා. මේ මේ අද හැබැයි මාර ප්‍රොඩක්ටිව් දවසක් නේ. අද අපි ක්‍රිකට් ප්ලේ කරා, එතකොට ගේම්ස් ප්ලේ කරා, ක්‍රිකට් සම්බන්ධව ක්‍රිකට් සම්බන්ධ දේවල් කතා කරා. කතා කරා, මැච් එකක් ගැහුවා. මැච් එකක් ගැහුවා. ඉතින් මම දින්නා එක ලොකු දෙයක් මම දින්නා. ඉතින් ප්‍රොඩක්ටිව් දවසක්. We had fun. ඔව්. ඉතින් දැන් ඉස්සරහටත් අපේ ලෝක කුසලානේ තියෙනවා මේ ශයානි T20. ඔව්. අපි විශ් කරමු අපේ ආදරණීය අපි සියලු දෙනා ආදරය කරන අපේ කණ්ඩායමට. ඔව්. ඉතින් ඇත්තටම කිව්වොත් අපි දැන් යන්න හදන්නේ. ඉතින් හදවතින්ම අපි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පතනවා 2014 ලෝක කුසලානය අපේ රටට ගෙනාව වගේම මේ සැරෙත් T20 World Cup එක අපේ රටට ජයග්‍රහණය කරලා අරගෙන එන්න ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ජයෝ. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම.